දිනේදී අපි මාතුගාවෙනි අපේ අභීත රජවරු. අභීත රජවරු යටතේ ඒකක වශයෙන් පණුකාභී රජතුමා ගැනයි අද මේ පාඩමේ ඔබට අත්හැරිසි කරන්න යන්නේ. එතන පණුකාභී රජතුමා ගැන අනුගුණව පණුකාභී රජතුමා කියන්නේ කවුද කියලා හඳුනා ගැනීම කරන්න සිටිනවා. ඒ නිසා අපි ඒක ඥාතිත්‍ය සමගාමීතාවය ගැන කියන්න වෙනවා. එතන පණුකාභී රජතුමා මෙතන සඳහන් කරනවා පණුකාභී රජතුමා ඇවිල්ලා අපේ ලංකාවේ මුල්ම අවස්ථාවලදී මුල්ම රජ පාලකයා එහෙම නැත්නම් නායකත්වය ගත්ත කියන්නේ විජය කුමාරයාවත් විජය රජු. ඔයාලට කලින් පාඩම්වලදී විජය රජතුමා ගැන කියන්නේ. ඒත් විජය රජතුමා ඉන්දියාවේ නම් කෙනෙක් විජය කුමාරයා ලෙස හඳුන්වනවා. ඒත් විජය කුමාරයා වයස්ගත වුණාම ඔහුගේ පාලනයේ අවසන් වේලෙදී ඒ පදකව බාර ගැනීම සඳහා ඉන්දියාවෙන් මෙහෙම පාලකීත්ව ගෙන ගන්න කටයුතු කරා. ඒ සඳහා එයාගේ සහෝදරයන්ට පණිවිඩය යවනවා ලංකාවේ රජ පාලනය කිරීම සඳහා එවන්න කියලා. ඒ අනුව එයාගේ සහෝදරයෝ සුමිත්ත කියන සහෝදරයෝ සුමිත්තගේ පුතා වෙන පණුවස් දේව. ඒ විජය කුමාරයන් පස්සේ රාජ්‍ය පාලනය කරගෙන පණුවස් දේව රජතුමා. ඒ පණුවස් දේව රජතුමා තරණීයතු කෙනෙක්. පණුවස් දේව රජතුමා රාජ්‍ය කරන අතරේ ඊවසේ රාජත්වයේ තහවුරු කිරීමේදී ඊළඟ විවාහයෙන් පදකම ආරක්ෂාවෙන් දත් එක තමන්ගේ වංශයට අදාළ කෙනෙක්ව තමයි රාජ්‍ය වංශලීම තමයි කුමාරිකාවක් ගෙනියන්නේ. ඒ අනුව එයා ඉන්දියාවේ බද්දකච්චාන කුමරිය ලංකාවේ ගෙනලා විවාහ කර ගන්න අතර පණුවස් දේව මුත්තා බද්දකච්චාන කුමරියගේ යෙන්ද දරුවන් වශයෙන් පුතුන් 10 දෙනෙක් සහ දුවක් ලැබෙනවා. ඒ දුව තමයි චිත්‍රා කුමරිය කියලා කියන්නේ. ඔබ හැමෝම අහලා ඇති චිත්‍රා කුමරිය ගැන උන්වහන්ද චිත්‍රා කියලා කියනවා. ඒ වගේ චිත්‍රා කුමරිතා සුරි විකුත් කාන්තාවක් වුණත් දුගය වත්වා. හරිද? ඒ නිසා ඔබ ඉපදෙන්නේ ඒගොල්ලන්ගේ දැකත් ඔයාලා ඒගොල්ලන්ගේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය දාලා වුණා දුවට මේ චිත්‍රා කුමරිය පුතෙක් ඉපදුණොත් එයා රජකම ලබා ගන්නවා කියන ඒක කරේ. ඒකට පුතුන් 10 දෙනා කැමති වෙන්නේ නැහැ. තමයි පන්තිවල ඉඳන් පස්සේ පුතුන් බලාපොරොත්තු වෙන රජකම ලබා ගන්න. ඒක නිසා දුවට විවාහ නොවි කියන චිත්‍රපටය තමයි සහෝදරියට විවාහ වෙන නොවි දියා ගැනීමේ අදහසින් චිත්‍රා කුමරියව සීමා කරන නිසා නะ එයාව එක්කෙන් මේක තනි ඒක කනුවක්ද ඉස්සාලේ මාලිගාවක් විද කාමරයක් යා සමපස්වන් යන්න එකක් අතර එයා ඒකේ ඇගෙනා ඒ බාහිර අයත් එක්ක සම්බන්ධතාවය නැති වෙනද නමුත් එයා දීඝ ගාමිණී කියන එනත් එක මිත්‍ර වෙලා ඒ අගේ දෙනට ධර්මයක් ලැබෙන්න යනවා. ඒතර දීඝ ගාමිණී කියන්නේ මේ බද්දකච්චාර කුමරිගේ සෝබිරාත මා දීඝායු දීඝායගේ පුතා තමයි දීඝ ගාමිණී. ඒතර දීඝ ගාමිණී පර්වතයේ රජුගේ රජමාලිගාවේ සේවය සඳහා වැඩ කරපු කෙනෙක්. ඒ අනුව දුවා චිත්‍රා කුමරිය හා දීඝගාමිණී අතර විවාහ සම්බන්ධ වෙලා ඒ අනුව පුතෙක් ලැබුණා. එයා තමයි පණ්ඩුකාමී. ඉතින් මාමාවගේ අපිසෙන් බලන්නේ මෙයා පුතෙක් ලැබුණ නිසා මෙයා කුමරි විනාශ කරනවා නැති කරන්න. ඉතින් චිත්‍රා කුමරිය දන්නවා තමන්ගේ පුතා පුතෙක් ලැබුණොත් එයාව විනාශ කරයි කියලා බයට පුතා ඉපදෙන්නේ ඉස්සෙල්ලාම එයා අසල් ගමක් සමග සාකච්ඡා කරලා සේවිකාවන් මාර්ගයෙන් ඒක රහසිගතව පුතාව වෙනත් ගමකට මාර්ගයතර කතා කරගත්තේ. ඒ ගමේ දුවෙක් ඉපදුණු ඒ දුවට මේ පුතාව මාරු කරගන්න විදිහට එයාව පුතෙක් ඉපදුනේ පුතාව එදා දිනෙම වෙදිතේ මේකිට ගමකට ඉවත් ඒ ගම හඳුනන දොරමඩලාව කියලා. ඒ ගම හඳුනන්නේ දොරමඩලාව. දොරමඩලාව කියලා ගමට මාරු කරනවා. ඉතින් පුතුව දෙවියනේ එයාව සබහා ධර්මයෙන්ම නමුත් ඒ ධර්මව ආරක්ෂා කිරීමක් වුණයි කියලා කියනවා. ඉතින් පුතා මාමලා චිත්‍රා කුමරියගේ සහෝදරයන් කියන්නේ පණුකාභීගේ මාම පණුකාභී කියන්නේ මාම. ඉතින් මාම හැමතිස්සෙම බලන්නේ මෙයාව. ඉතින් උපන් අවස්ථාවේ මාම් කරන්නේ ඇඳිත් කැලේ හරහා යන අවස්ථාවකත්
කපා යන නිසා අතරින් බේරෙනවා. ඒ වගේ අවුරුදු 7දී DNA එකට ගිය අවස්ථාවකදී දොරවල්ලා කියන ගමේ ආරංචිලා ඒ මාගෙන තියා මලක් අදන නමුත් ඒ අවස්ථාවේදී බැරුව යනවා. ඊට පස්සේ ගොබළු ගම්මානේ ඉන්නවතේ ඉන්දර ගෙනීම සඳහා ගොබළු ගම්මානේ ඉඳලා එයා නිවසට ගිය අවස්ථාවේ ඒ අවස්ථාවේදී මාමාවගේ මේ වගේ අවස්ථා තුනක් ගැන කියනවා. ඒ ඔයගොල්ලෝ කතා කරන පොත්වල ගිය සම්පූර්ණ විස්තරය දැනගන්න ඕනේ. පොඩි එකට සම්පූර්ණ විස්තරය කියන්නත් තියෙනවා. ඒ අනුව අවස්ථා තුනේදී ළමා කාලයේදී මෙයාව මරණයෙන් පේරෙනවා අවස්ථා තුනේ. ඉතින් දැන් චිත්තාත්මලිය දන්නවා දැන් දොරමඩලාවේ ඉන්නවනම් තමගේ සහෝදරයෝ ඔහුගේ අවස්ථාවේ හරි ජීවිතේ විනාශ කරයි කියලා දැනගෙන ඊට පස්සේ තමගේ පුතාව වෙනත් ගමකට මාරු කරනවා. දොරමඩලාවේ ඉඳලා එයා වරිම වෙනත් ගමකට පාන්ඩුල කියන පාන්ඩුල කියන ගම පාන්ඩුල කියන ගමේ ඇවල පාන්ඩුල කියන බ්‍රාහ්මණය පාන්ඩුලේ බ්‍රාහ්මණයක අධ්‍යාපනය ලබා ගැනීම සඳහා යනවා. ඒ අධ්‍යාපනයේදී ඒ පාන්ඩුල බ්‍රාහ්මණය එයා දැක්කහම තේනවා මෙයා රජකමකට උරුම තියෙන කෙනෙක් වගේ තමයි කියලා. ඒ රජකමකට අවශ්‍ය වෙන ශිල්ප ශාස්ත්‍රය ඔක්කොම දෙනවා. ඒ කියන්නේ කලු ශිල්පය, දුණු ශිල්පය, සතන් ක්‍රම, එතකොට ඇතුම් මෙහෙය, පිටියාව ඒවා මෙහෙවීම සතන් ක්‍රම ඒ පිළිබඳ ශිල්පීය දැනුම සියලුම රජ කෙනෙකුට අවශ්‍ය වෙන ශිල්පීය දැනුම ඔක්කොම බ්‍රාහ්මණය පාණ්ඩුල කියන බ්‍රාහ්මණය විසින් ලබා දෙනවා. ඊට පස්සේ දැන් සැඟ වෙලා ඉන්න කාලේ දැන් මෙයාට යක්ෂිසි ගැන තරුණ වියදෙලි වෙනවා. එතකොට මෙයා පණ්ඩුකාගේ දුවව රහසිගතව සැඟිල වගේ හිටපු අවස්ථාවක් වෙලා සමාජයට දීපත් වෙනවා තමයි පණ්ඩුකාගේ තියෙන නමෙන්. පණ්ඩුකාගේ කියලා මාමාවුන්ට දැනගන්න ලැබෙනවා. මාමාවුන්ගේ දැන ගැනීම අනුව එයාව දැන් මාමාව හැමදෙසෙම බලනවා. දැන් ඉතින් රජකම ලබා ගැනීම මෙයාව මරන්න. ඒ නිසා පණ්ඩුකාගේ දුවව සේනා සංවිධානය කරන ජනතාවගේ සහයෝගයක් තියාට ලැබෙනවා. සේනා සංවිධානය කරගෙන මාමෝරුනික සකන් කරලා අන්තිමට මාමෝරුව පරාජය කරලා පණ්ඩුකාගේ රජතුමා රාජ්‍යත්වයට පත් වෙනවා. රාජ්‍යත්වයට පත් වෙච්චාම දැන් මෙයා රාජ්‍යත්වයට පත් වෙන්නේ තමගේ රජ ප්‍රදේශය පිටරගන්නේ අනුරාධගාම. ඒ කාලෙට ගම් වශයෙන් හැදෙනවා අනුරාධගාම, උපතිස්ස ගාම, විජිත ගාම, විතර ගම් වශයෙන් හැදෙනවා. තමන්ගේ පාලන ප්‍රදේශ විදිහට තියාගත්තේ අනුරාධගාම කියන එක. අනුරාධගාම කියන එකේ පාලනය කරන අතරදී එයා පාලනය කරන අතරදී දැන් හිතෙනවා තමයි මේ ප්‍රදේශයේ තාන්ත්‍රික දියුණුවක් නැහැ. ඒක නිසා අපි මේ ප්‍රදේශය දියුණු කළ යුතුයි කියලා. ඒ දියුණු කළ යුතුයි කියන අදහසින් මේ පාලන අනුරාධගාමයේ ගුරු ඒ ප්‍රදේශය දියුණු කිරීම සඳහා සැලසුම් කිරීමක් සිදු වෙනවා. එතකොට මේ අනුමත තියාගන්න පණ්ඩුකාගේ විජය කුමාරයන් පස්සේ පණ්ඩුකාස් දෙරතුන් වෙනවා. පණ්ඩුකාස් දෙරතුන් පස්සේ පණ්ඩුකා වෙනවා. විජය රජතුමාගේ සොහොයුරාගේ පුතා තමයි පණ්ඩුකාස් දෙරතුන් කියන්නේ. පණ්ඩුකාස් දෙරතුමාගේ රජකජය කරන්නේ මේ දුව තමයි චිත්තා කුමරිය කියන්නේ. චිත්තා කුමරිය හා දීඝගාමිණී පුතා තමයි පණ්ඩුකාගේ. ඉතින් මේ අනුව තමයි පණ්ඩුකාගේ රජතුමා රාජත්වයට පත්වීම ආරම්භ වෙන්නේ. ඉතින් මෙයාට පණ්ඩුකාගේ කුමරුගේ රාජත්වයට පත්වීම සම්බන්ධ පළවෙනි කොටස මෙයින් අදට අවසන් කරනවා.